දහස් හැවිරිදි සිර රසංජන සිසුවාගේ නිසල දේහය ඥාති නිවසේ තැන්පත් කර තිබුණේය. එය අසලම සිහියෙන් හා කම්පණයෙන් යුතුව හඬා වැටෙන්නේ ඔහුගේ ආදරණීය අම්මයි. ඇය විලාප දී හඬන්නේ හදවතේ ගිගුම් දෙන වේදනාව ඉවසා දරා ගැනීමට නොහැකි නිසායි. සැබෑවටම ඇගේ වේදනාව සාධාරණයි. ඒ වෙනුවෙන් ඇයට හඬගා කියන්නට ඇති දේද බොහෝයි. කඳුළු වලින් දොර ගලා යන්නේ ඒ වචන වලින් කිව නොහැකි කවුරුත් නොදන්නා සංවේදී කතාවයි. පුතා වෘදු 16ක දරුවෙක් වුණාට එයා අපිට ලොකු ශක්තියක් වෙලා හිටියා මහත් වේදනාව දුරුවී තුනිවිගේ තවත් දවසක ඉසිර රසාංජනගේ ආදරණීයමව ශිරෝමි කුමාරි සංයමකින් යුතුව අප සමග කතාවට වැටුණා. ඒ අහිමි වූ ඇගේ නිවසේ ධෛර්යය ගැන මතකයේ අවදි කරන්නටයි. මගේ මහත්තයා අපිව දාලා ගිහින් දැන් අවුරුදු 10කටත් වැඩි. එදා ඉඳලා මම දරුව හැදුවේ කොහොමද කියලා ගමේ මිනිස්සු දන්නවා. අප්‍රමාණ දුකක් විඳලා තමයි ඉසිර පුතාවයි පොඩි දෝණිවයි හැදුවේ. ශිරෝමි කුමාරි තම දරුවන් දෙදෙනා ලොකු මහත් කළේ ගමේ ගොඩේ ඇවිදිමින් කළ කුලී වැඩ තුලින් උපයාගත් සොච්චම් මුදලිනි. ඒ මුදලේ යැපුණේ යන්තමින් බඩකට පුරවාගෙන විලිවහ ගැනීමට තරම් වූ ඇඳුමකට දෙකකට පමණි. මේ විදියට ජීවත් වුණු අපේ ජීවිතවල දුප්පත්කම පුතා තරමක් ලොකු වෙද්දි තේරුම් ගත්තා. ඒ නිසාම එයා හැම වෙලාවෙම කිව්වා අම්මේ මමත් කුලී වැඩවලට යන්නද කියලා. මම මුලදී කැමති වුණේ නැහැ. ඒත් පුතා කිව්වා කොරෝනා නිසා ඉස්කෝලේ නිවාඩු ඒ කාලෙට මම කීයක් හරි හොයාගන්නම් කියලා. ඉසිර රසංජන මේ විදියට යෝජනාවක් කළේ තම අම්මා සහ නංගී ගැන හදවතේ ඇති වූ වේදනාත්මක සිතුවිලි නලියන්නට පටන්ගත් සමයකයි. මම කුලී වැඩවලට අනේක පුතාට ලොකු මානසික ගැටලුවක් වුණා. ඒ නිසාම මම දවසේ වැටුපට තවත් තැනක රැකියාවකට ගියා. පුතා ඒ ගැනත් නිතරම මා එක්ක කතා කළා. අම්මා දුක් විඳිනවා මට බලා ඉන්න බැහැ කිව්වා. සැබෑ දරුවන්ගේ හැටි එහෙමයි. යන්තම් හොඳ නරක දෙක තේරුම් ගන්නා විටදීම තම මව්පියෝ ඔවුන්ව ලොකු මහත් කිරීමට දරන වෙහෙස මහන්සිය මනවින් අවබෝධ කරගන්නවා. එවැනි දරුවන් පවුලකට වාසනාවක්. එවන් දරුවන් සමාජයට යහපතක්. පුතාමට නිතරම කිව්වා අම්මේ මම කීයක් හරි හම්බ කරන්නේ අම්මවත් බලාගෙන නංගිවත් බලාගෙන මේ දුප්පත් ගෙදර ටිකක් හදාගන්න ඕන නිසා කියලා. ඒ කිව්වට පුතා එක එක අයගෙන් අහලා තිබුණා ගෙදර බිත්ති හදාගන්න යන ගණන් මිනුම් පවා. ඒ විතරක් නෙවෙයි යා ඒවා කරන්නත් සැලසුම් කළා. අවුරුදු 16ක ඉස්කෝලේ යන තාත්තා නැති දරුවෙක් ලබන අවුරුද්දේ ඕලෙවල් විභාගය කරන්න ඉන්න දරුවෙක් මේ වගේ ගෙදර අය ගැන හිතන්න තරම් සංවේදී හිතක් ඇති වුණේ අපේ වාසනාවට කියලා අපි හැම වෙලෙම හිතුවා. ඒත් බලන්න මහත්තයා සිද්ධ වෙච්ච දේ. මේ කතාවේ අනුවේදනීයම පැත්ත අපි ඔබට දිගහරින සූදානම් වන්නේ මෙතන සිටයි. ඒ සැබෑවටම වේදනාකාරී හදවත කකියන කතාන්දරයක්. එදා නොවැම්බර් මාස 5 වෙනිදායි. ඒ දවස ශිරෝමි කුමාරිගේ ජීවිතේ නරකම දවස වේයයි ඇයට හැඟුණේ නැත. අම්මේ මම අදත් කුඹුරේ වැඩට යනවා. ඉසිර රසාංජන සිසුවා එසේ පවසා ගෙදරින් එළියට බැසගන්නට ගියේය. එසේ ගිය ඉසිර නොබෝ වේලාවකින් කුඹුරේ වැඩ කරන ඔහුගේ මිතුරා සමග එකතු වූවා. ඉසිරට තිබුණේ සීසාන්නට සූදානම් කළ යුතුව ඇති කුඹුරේ ට්‍රැක්ටරයෙන් හාන්නටයි. ඔහු ඒ රාජකාරිය මැනවින් ඉටු කරමින් සිටියා. මේ වෙලාවේ කුඹුරට අවශ්‍ය වතුර ගන්න තිබුණ මෝටරේ බටේ ගැලවිලා තිබිලා තියෙනවා. ඉතින් අර අනෙක් ළමයා ඒ බටේ හරිගස්සන්න යද්දී පුතා තනියම ට්‍රැක්ටරේ පදවගෙන ඉඳලා. සාමාන්‍යයෙන් බොහෝ ගම්වල මෙවැනි රාජකාරිවලට අවශ්‍ය මෝටරේ ක්‍රියාත්මක කිරීම සඳහා කරන්ට් එක එහෙමත් නැත්නම් විදුලි බලය ලබා ගන්නේ තාවකාලික රැහැන් නැදීමකින්. වතුර මෝටරයට අවශ්‍ය විදුලි බලය ලබාගෙන තිබුණෙත් ඒ ආකාරයටමයි. මේ වයර් එක තැනින් තැන අමුණපු අනාරක්ෂිත වයර් එකක්. ඉතින් පුතා ට්‍රැක්ටරේ පැදගෙන යද්දී එක්තරා තැනකදී වයර් එක පැටලෙන්නේ යද්දී ඒක අතින් අල්ලලා උස්සලා යන්න හදලා. ඉතින් මේ වෙලාවේ තමයි මහත්තයා මගේ පුතාට කරන්ට් එක වැදිලා වැටිලා තියෙන්නේ. ශිරෝමි කුමාරි කඳුළු පුරවාගත් දැසින් කීවාය. අනාරක්ෂිත වයරේ තිබුණු විදුලිසර දහසක් බලාපොරොත්තු මැද ජීවිතේ සෙවූ ඉසිරට වින කළේය. ඒ විදුලිසර දරාගත නොහැකි වූ ඉසිර රසාංජන කෑගසා බිම ඇද වැටුනේ ශිරෝමි කුමාරිලාගේ ලෝකයේ සුනුමිසුණු කරමිනි. ඉසිර කුඹුරයායේ මඩගොඩේ ඇද වැටෙද්දී ට්‍රැක්ටරය ඉදිරියට ගොස් නතර විය. ඒ වෙලාවේ තමයි පුතා එක්ක හිටපු ළමයා දැකලා තියෙන්නේ ඉසිර පුතා නැතුව ට්‍රැක්ටරේ නැවතිලා තියෙනවා. ඒ පාරේ ළමයා දුවගෙන ඇවිත් බලද්දී පුතා මඩගොඩේ මුනින් අතට වැටිලා ඉඳලා. ඉසිරගේ මිතුරා වහාවට සිටින්නන්ට කෑගසා ගෙන්වාගෙන ඉසිරව රෝහල කරා රැගෙන යන්නට කටයුතු කළා. එහෙත් පළක් වූයේ නැහැ. ඒ වන විටත් මඩේ එරී සිටි ඉසිර රසාංජන අවසන් ගමන් ගොස් තිබුණි. පවුලක් ගොඩනගන්නට ජීවිතය කැප කළේ පුංචි කොල්ලා මෙලොව හැර ගියේ ඒ විදියටයි. ඒ මරණය සැබෑවටම පුදුමාකාර එකකි. හිතාගත නොහැකි අනතුරකි. බැද්දේගම ක්‍රිස්තුදේව පිරිමි විද්‍යාලයේ 11 ඒ ශ්‍රේණියේ ඉගෙනුම ලැබූ ඉසිරගේ නිසල දේහය
යහපත් කරන්නට තරම්වත් ඉඩක් නැති නිසාවෙන්ම තවත් නිවසක් ඒ සඳහා තෝරා ගන්නට ගම්මුන්ට සිදුවිය. එපමණක් ද නොව මිනි පෙට්ටිය ගන්නට තරම් වත්කමක් නැති ශිරෝමි කුමාරිලාට උදව් කළේත් අසල්වාසීන් හා ඥාතීන්ය. ඇත්තටම අදටත් මමයි දුවයි තනි වෙලා කල්පනා කරන්නේ අපිට මේ මොනවද උනේ කියලා. අම්මේ මට හොඳට ඉගෙන ගන්න බැරි වුණත් අපි නංගිට හොඳට උගන්වමු. එයාට ඉන්න හොඳ ගෙදරක් හදමු. එහෙම කිව්ව මගේ පුතා අද අපිත් එක්ක නැහැ. එයා අපිව දාලා යන්න ගියා. දැන් කොහොමද අපි ජීවත් වෙන්නේ? මේ දරුවට උගන්වන්නේ දුප්පත් ගේ පොඩ හදාගන්නේ. ශිරෝමි කුමාරි ඇඬුව කඳුලෙන් ප්‍රශ්න කළාය. අනේ මගේ පුතා, එයා අපිට කොයිතරම් ආදරේද. ඉසිර රසාංජනට අවාසනාවන්ත මරණයක් හිමිවිය. එහෙත් ජීවත්ව සිටි කාලයේ ඔහු තුළ තිබුණේ වාසනාවන්ත බලාපොරොත්තුයි. දැන් ඔහු වෙනුවෙන් බද්දෙකම නුගේතොට තුට්ටු දුවේ පදිංචි තුට්ටුවක් අතේ නැති ඉසිර රසාංජනගේ මවට සහ කුඩා නැගණියට සරණ විය හැකි නම් ඒ තුළ ඔබටත් මටත් යම් සහනයක් ලැබෙන බව නම් දැනෙන බව ඇත්තකි.